උදාවුණු අලුත් අවුරුද්දේ අපි ඔබේ නිරෝගී භාවය ගැනත් කතා බහ කරනවා. ඉතින් එහෙම කියනකොට ඔබට මතක ඇති පසුගිය අඟහරුවාදාවල් දිගටම අපි ඔබත් එක්ක කතා බහ කළා, විශේෂයෙන්ම මේ කාන්තාවන් පිළිබඳව, කාන්තා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන්. දැන් කාන්තාවකට ලැබිය හැකි උපරිම උත්තරීතම පදවිය තමයි මව් පදවිය. හැබැයි කාන්තා ප්‍රජනක පද්ධතිය හෝ වෙනත් නොයෙකුත් ගැටලු කාරණා නිසා මේ තත්ත්වයට නොයෙකුත් ගැටලු පැන නගින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇතිවන තත්ත්වයක් තමයි මද සරු භාවය කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මේ ඒ සම්බන්ධයෙන්. ඒ ගැන බොහෝ දේවල් ඔබට කියන්න අදත් ඔන්න ඇය එකතු වෙච්ච සිටිනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය දනුෂ්කා ගේරු මහත්මිය. ආයුබෝවන් ඔබට, සුබෝදෑසන. වෛද්‍යතුමනි, මුලින්ම ඔබෙන් දැනගන්න කැමති මේ මදසරු භාවය කියලා හඳුන්වන්නේ මොන වගේ තත්ත්වයක්ද? ඔව්, ඇත්තටම මිෂාර, මදසරු භාවය කියලා කියන්නේ සාමාන්‍ය දරුවෙකු පිළිසිඳ ගැනීමේ අවධියේ පසුවන කාන්තාවක් දරුවෙක් පිලිසිඳගෙන ටර්ම් එකක්, ඒ කියන්නේ කාලය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම. එතකොට අපි නවීන මොඩර්න් මෙඩිසින් වල මේක හඳුන්වනවා, වසරක් යනතුළුත් කිසිම උපත්පාන ක්‍රමයක් භාවිතා නොකර නමුත් දරුවෙකු පිලිසිඳගෙන ටර්ම් එක සම්පූර්ණ කර නොහැකි වීම. හොඳයි, එහෙම හඳුන්වා දෙනකොට අපි සඳහන් කළොත් මේ මදසරු භාවයේ ඇතිවීමට ලෝක තත්ත්වය ගැන කියනා වගේම දැන් ගර්භණී භාවයක් ඇතිවීම සඳහා බලපාන සාධක ගැනත් අපි කියන්නට ඕනේ. ඔව්, ඇත්තටම ආයුර්වේදයේ අපි එම සාධක ප්‍රධාන හතරකට වෙන් කරනවා, ඍතු, ශේෂ්ඨ, අම්බු සහ බීජ කියලා. එතකොට ඍතු කිව්වහම මේක සරු කාලය විදිහට තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ. එතකොට සරු කාලය කියන්නේ අපි ඔසප් වෙන දිනය පළවෙනි දවස කියලා ගත්තොතින් 7 වෙනි දවසේ ඉඳලා 21 වෙනි දවස දක්වා අපි සරු කාලය කියලා හඳුන්වනවා. එතකොට එම සරු කාලය තුරදී දවසක් අර දවසක් තමයි සම්බන්ධ වීම සිදු කරන්න ඕනේ. එතකොට ශේෂ්ත්‍රය කියලා කියන්නේ අපි ෆීල්ඩ් එක කියලා කියනවා සරලවම කිව්වොත්. ඒ කියන්නේ මේ ගර්භාෂයේ ආශ්‍රිත වටපිටාව. ඔව්. අම්බු කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම නිසි පෝෂණය. එතකොට ලැබක් දරා සිටීමට මවට අවශ්‍ය නිසි පෝෂණයට තමයි අපි අම්බු කියන එක සරලව හඳුන්වන්න පුළුවන්. එතකොට බීජ කිව්වහම තමයි මේ ශුක්‍රාණු සහ ඩිම්බ යන දෙක අයත් එන්නේ ඇත්තටම. වත්මනේ, දැන් අපි මේ අද කතා කරන ප්‍රධාන මාතෘකාව මදසරු භාවයට හේතු වන යම් කිසි රෝගී තත්ත්වයන් තිබෙනවා නම් අපි ඒ ගැනත් කියන්නට ඕනේ. ඔව්, ඇත්තට මේ ශර අපි දැන් අර කතා කරා මේ කලින් දවස්වල හැම රෝගයක්ම මදසරු භාවය සඳහා හේතු වෙනවා. උදාහරණයක් විදිහට PCOD කියන තත්ත්වය, කියන්නේ ඩිම්බ නිසි ලෙස මෝරන්නේ නැතිකම. ඩිම්බයක් මේරුවොත් තමයි අපි දන්නවා පිළිසිඳ ගැනීමක් වෙන්න පුළුවන්. එතකොට එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය, එන්ඩෝමෙට්‍රියෝසිස් කියන එක අපි කියන්නේ ඔසප් වෙන රුධිරය ගිහිලා වෙන තැන්වල එකතු වෙලා මේ ශේෂ්ත්‍රය ඇලීමකට ලක් වෙලා, එතකොට ශේෂ්ත්‍රයේ තියෙන අර හොඳ පරිසරය නැති වෙලා, ඒ නිසා අපිට දරුවෙක පිළිසිඳ ගැනීම නොහැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඕවේරියන් සිස්ට්, එහෙම නැත්නම් අපි ඩිම්බකෝෂ ආශ්‍රිත ග්‍රන්ථි, ඊළඟට ගර්භාෂය ආශ්‍රිත රෝගී තත්ත්වය, විශේෂයෙන්ම ගර්භාෂය ආශ්‍රිත මස් දළු සහ ෆයිබ්‍රොයිඩ්, එහෙම නැත්නම් ගර්භාෂගත අර්බුද කියන තත්ත්වය. මේ වැනි රෝග නිසා මේම මදසරු භාවය ඇති වෙන්න පුළුවන්. මීට අමතරව අපි ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්නේ නැහැ පුරුෂයාගේ පැත්තෙන් තියෙන යම් යම් රෝගී තත්ත්ව, ශුක්‍රාණුවල යම් යම් දෝෂ තත්ත්ව නිසාත් මදසරු භාවය ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව කිසිම ලෙඩක් නැහැ නමුත් ප්‍රෙග්නන්සි එකක් වෙන්නේ නැහැ. මේකට අපි ප්‍රධාන හේතු විදිහට දකිනවා ශරීරයේ තියෙන උෂ්ණ අධික බව, ඇඟේ තියෙන උෂ්ණ ගතිය අපි කියන හීට් එක කියලා කියන්නේ. අනේ ඒ නිසාත් අපිට ප්‍රෙග්නන්සි එකක් නොවෙන්න පුළුවන්. ඊට අමතරව රෝගයක් කියලා අපිට කියන්න බෑ. ඇත්තටම වයස අවුරුදු 40 පනිනකොටත් ලෙඩක් නැතත් ඇත්තටම ප්‍රෙග්නන්ට් වෙන අමාරුයි. ගොඩක් වෙලාවට 42 43 වෙනකන් වගේ අපිට කාලය තියෙනවා. නමුත් ඊට පස්සේ ප්‍රෙග්නන්ට් වෙන්න අමාරුයි. ඊටත් අමතරව අපි දැකලා තියෙනවා, අපි දැන් කතා කරපු රෝග වලට අමතරව යම්කිසි ඉන්ජරි එකක්, ඇක්සිඩන්ට් එකක්, එහෙම නැත්නම් මොනවා හරි දෙයක් නිසා අවයවයකට හානි වෙලා, අන්න ඒ වගේ අවස්ථා මම දැන් අනික් හැම රෝගයකටම අපි කලින් රිපෝට්ස් එකෙන් පෙන්නපු නිසා මම මේකට විතරක් පෙන්නන්නම්. දැන් මේ රෝගියාගේ සර්ජරි එකක් කරලා තියෙනවා. ඇත්තටම මේ සර්ජරි එක කරලා තියෙන්නේ ඩිම්බකෝෂ ආශ්‍රිතව. එතකොට මේක හිතාමතා කරන දෙයක් නෙමෙයි ඇත්තට. නමුත් ලොකු ගෙඩියක් තියෙනකොට කරන්න සිද්ධ වෙලා තියෙන ඒකේ ඕවරි එකෙන් කොටසක් කැපිලා. දැන් දකුණු පැත්තේ ඕවරි එක බල්කි කියලා කියන ප්‍රමාණයට වඩා ඉදිමිලා ලොකුයි. ඒක අපි PCOD කියන තත්ත්වයේ යටතේ කතා කරා මොකද්ද කියලා. ඒක 13.8කට තියෙනවා. ඊළඟට අනිත් පැත්තේ ලෙෆ්ට් ඕවරි එක පුංචි සහ විතවුට් එනි ෆොලිකස්, එක ඩිම්බයක්වත් නැහැ.
කොච්චර පුංචිද කියනවා මිලිලීටර එක හමාරක් වගේ තමයි තියෙන්නේ. ඒකට මේකේ ස්කෑන් එකේ පැහැදිලිව දක්වලා තියෙන මේක පෝස්ට් සර්ජිකල් චේන්ජ් එකක්. අර සර්ජරි එක නිසා තමයි මේ කොටස අර කොටසක් කැපිලා ඉවත් වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි මේක හරිම රෑ අවස්ථාවක් සහ ප්‍රතිකාර කරන්න ඉතාම අපහසු අවස්ථාවක්. දැන් මේ අනිත් පැත්තට වගේක් තියෙන සමහර වෙලාවට ඩිම්බකෝෂ දෙකෙන්ම මේ වගේ කොටස් කැපිලා ගියොත් මොන විදිහටවත් ප්‍රෙග්නන්ට් වෙන්න අමාරු තත්ත්වයක්. නිපදව ගන්න අමාරු තත්ත්වයක් නේ. ඒකට අපි මේ සම්පූර්ණයෙන් ප්‍රතිකාර යන අවස්ථාවේදී අර දකුණු පැත්ත ඔවරියක ඉදිමම තව ටිකක් බැහැලා. නමුත් තාම බල්කි 9.12.5 වගේ තියෙනවා. වම් පැත්ත එක දැන් අර කැපිලා ඉවත් වෙලා ගිය එකේ ඩිම්බ හැදෙන්න පටන් අරන් තියෙනවා. ඒකේ තියෙනවා මිලිමීටර් 8 සහ 5 දක්වා තියෙන ඩිම්බ දෙකක් තුනක් හැදිලා තියෙනවා. එක ඩිම්බයක්වත් නැතුව තිබුණ ඩිම්බ කෝෂය අර කොටසක් හැපිලා ගිය එක මේ ප්‍රතිකාර යන අතරදී ඩිම්බ දෙක තුනක් හැදෙන්න පටන් අරන් තියෙනවා. මේක තව එකක් මම කියන්න කැමති අර සිස්ට් කියලා ගර්භාෂය අර්බුද ගැන අපි කතා කරේ. දකුණු පැත්තේ පොඩි සිස්ට් එකකුත් තියෙනවා. මේකේ දක්වලා තියෙන මිලිමීටර් 10ක විතර පොඩි සිස්ට් එකක් තියෙනවා. ඊළඟට මේ සම්පූර්ණ ප්‍රතිකාර අවසන් වෙන අවස්ථාවේ එකක් මම පෙන්නන්න. මේ තියෙන අන්තිම ස්කෑන් එක. මෙතනදී දකුණු පැත්තේ ඩිම්බ කෝෂය සම්පූර්ණ වෙලා තියෙනවා. මේකේ ලියලා තියෙන අර ඒකේ තිබුණ සිස්ට් එකක් නැහැ. සහ වම් පැත්තේ ඩිම්බ කෝෂය වැඩිලා තියෙනවා 4.8 දක්වා. සහ ඒකේ හොඳ ඩිම්බයක් හොඳම තත්ත්වයේ ඩිම්බයක් ඇවිල්ලා තියෙනවා. ඩොමිනන්ට් ෆොලිකල් එක සෙන්ටිමීටර් 2ක. ඒ කියන්නේ මිලිමීටර් 20ක. සමහර 17ක් විතර තිබුණත් ඇති ප්‍රෙග්නන්සි එකක් වෙන්න. 20ක හොඳ ඩිම්බයක් තියෙනවා. මේක මේ 100%ක්ම හොඳ වුණ අවස්ථාව. නමුත් හැම රෝගියාටම මෙහෙම සර්ජරි එකකින් කැපිලා ගියාම හොඳ කරන්න බැහැ. හරිම අමාරු තත්ත්වයක්. නමුත් මේ වැනි තත්ත්වයක් තියෙනවා. ඔව්. දැන් මම ඊළඟට අහන්න යන්නේ මේ මද සරුභාවයට අදාළ ප්‍රතිකාර නෙමෙයි. නමුත් ඔබ අර ප්‍රතිකාර කරපු රෝගියෙක් ගැන කතා කරමු. සම ප්‍රතිකාර ගැන කතා කරන්න ඕන. දැන් සමාජයේ විවිධ මත තිබෙනවා. ඔය අතර ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගැන තිබෙන බොහොම සුලභ සහ හැම කෙනෙක්ම කතා බහ කරන දෙයක් තමයි මේ ප්‍රතිකාර ගත්තට පස්සේ අපේ අක්මාවට හානි වෙන්න පුළුවන්ද කියන කාරණාව. මෙහි සත්‍යතාවයක් තිබෙනවද වෛද්‍යතුමියනි? ඇත්තටම කිසිම සත්‍යතාවයක් නැහැ. නමුත් රෝගීන් අර මේකේ කටකතාවක් විදියට තියෙනවනේ. හැම රෝගියාම අහනවා මේම මොනවා හරි මම දැන් දීර්ඝ කාලීනව බිව්වහම මගේ අක්මාවට මොනවා හරි වෙයිද කියලා. නමුත් අපි පැහැදිලිවම කියන්න ඕනේ අපි පාවිච්චි කරන්නේ මේ නැචරල් මෙඩිසින් නේ. එතකොට අපි මේ කෑම කනවටත් වඩා මේ හොඳයි මේක. මොකද අපි කන කෑමවලත් බෙහෙත් ගහලානේ. මම රිපෝට් එකක් පෙන්නන්න මම පේෂන්ට්ට ගොඩක් වෙලාවට කියනවා මොනවා හරි සැකයක් තියෙනවා නම් ප්‍රතිකාර ගන්න කලින් බ්ලඩ් රිපෝට් එකක් ගන්න. ලිවර් ෆන්ක්ෂන් ටෙස්ට් කරගන්න. වැඩේ වුණාට පස්සෙත් ලිවර් ෆන්ක්ෂන් ටෙස්ට් කරගන්න. දැන් එහෙම ටෙස්ට් කරගන්න කියපු රෝගියෙකුගේ මේ සටහන ප්‍රතිකාර ගන්න කලින් ලිවර් ෆන්ක්ෂන් කොහොමත් හොඳ නැහැ. අපි ලිවර් ෆන්ක්ෂන් වලදී ගොඩක් මේ SGOT සහ SGPT කියන දෙක තමයි බලන්නේ. මේකේ තියෙනවා මේ SGOT එක 63ක්. එතකොට රෙෆරන්ස් රේන්ජ් එක තියෙන 35ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. SGPT එක තියෙන 110ක්. ඒක 42ට තමයි මැක්සිමම් තියෙන්න ඕනේ. එතකොට අපි මේ ප්‍රතිකාර යන අතරතුර එකක් තියෙනවා. يعني ප්‍රතිකාර සම්පූර්ණයෙන් ඉවරනාට පස්සේ මේකේ තියෙනවා මේ SGOT SGPT එක 21 සහ 23 දක්වා normal level එකට ඇවිල්ලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ ප්‍රතිකාර වලින් පස්සේ අපිට වෙලාව තියෙනවා නම් තව එකක් වෙන්නන්න පුළුවන් දේශා. අපි එක මිනිත්තක් පෙන්නු. මේකේ තියෙන සම්පූර්ණම liver profile එකක් තියෙනවා. මේ ප්‍රෝටීන ඒ හැම එකම වැඩි 42 77 SGOT SGPT ඔක්කොම වැඩි අවස්ථාවක්. මේ තියෙන ප්‍රතිකාරයෙන් පස්සේ සම්පූර්ණයෙන් මුළු liver profile එකම normal වෙලා තියෙනවා. හොඳයි. ඉතින් විශේෂයෙන් දැන් මේ තත්ත්වය පිළිබඳව තවත් දේවල් කතා කරොත් බොහොම හොඳයි. හැබැයි ඉතින් අපිට හිමි කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා මම දුරකථනක සම්බන්ධ කරන්නම්. ඔබට මේ තත්ත්වය පවතිනවා නම් වෛද්‍යතුමියට කතා කරන්න පුළුවන් ස්ථානයට යන්නට පුළුවන් 0777-844-8393. ඒ වගේම තවත් අංකයක් තිබෙනවා 0771-65-19-680. මේ අංක වලට කතා කරන්න පුළුවන් ලිපිනේ මතක් කරනවා නම් වෛද්‍ය දනුෂ්කා ග්‍රේරු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ අංක 29B කලල්ගොඩ පන්නිපිටියන ස්ථානයට යන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. එහෙමනම් ඉතින් අද විශේෂයෙන් අපි කතා කරේ මද සරුභාවය කියන තත්ත්වය පිළිබඳව. බොහොම කෙටියෙන් ඔබට කියන්න පුළුවන් ප්‍රතිකාර ගැනත් අපි කෙටියෙන්ම සඳහන් කරමු. ඔව්, ඇත්තටම ප්‍රතිකාරය ගත්තාම අපි රෝගියාගෙන් රෝගියාට වගේම රෝගෙන් රෝගියටත් ප්‍රතිකාර වෙනස්. අපි ඉස්සලාම් බලන්නේ මේ මද සරුභාවය ඇතිලා තියෙන මොන රෝගයක් නිසාද කියලා. එම් බල්ලේ අදාළ රෝගයට තමයි ගොඩක් වෙලාවට ප්‍රතිකාර කරන්නේ. ඒක පුරුෂයාට සහ ස්ත්‍රියට දෙන්නටම මේ ප්‍රතිකාරය සිද්ධ වෙනවා ඇත්තටම. ආහාරවල විශේෂත්වයක් තිබෙනවද? අනිවාර්යයෙන්ම ආහාර ගත්තාම අපි ගොඩක් වෙලාවට අපි කාන්තාවකගේ පැත්තෙන් සුදුසුම ආහාරය මද සරුභාවයට හතවාරිය. නමුත් පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මේක අර ගර්භාෂයේ අර්බුද සහ ඩිම්බකෝෂ
ත්‍රිතව ගෙඩි තියන අයට හතවාරි ගන්න හොඳ නැහැ. පුරුෂයාගේ පැත්තෙන් ගත්තාම කියන්නේ හොඳ නැත්තේ අලු කෙසෙල්. ඊට අමතරව එලඟි තෙල්, රටින්ද වගේ දේවල් තමයි ගොඩක් කැමට හොඳ. 0777 844 85 93 0775 19 කියන අංකයට කතා කරන්න පුළුවන්. එහෙමනම් ඔන්න අද දවසේ අපි කතා කරේ මද සරුභාවයේ සම්බන්ධයෙන් ඔබට කතා කරන්න පුළුවන්. ඒව හමු වෙන්න පුළුවන් ඔබට තිබෙන ගැටලු සම්බන්ධයෙන්. අද දවසේ මේ කතා බහ ඉතින් මෙතනින් හමාර කරන්න සූදානම්. අද අපිත් එකතු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිණි ආයුර්වේද වෛද්‍ය දනුෂ්කා ගේරෝ වෛද්‍යතුමිය. බොහොම ස්තුතියි. සුබ දවසක් ආශිර්වාද කරනවා. ආයුබෝවන්.